මනුෂ්‍යත්වයට සැබෑ අරුතක් එක්කල ජනතාවගේ හදවතේ නායක නයන වාසලතිලක අංක 10න් බදුල්ලෙන් පාර්ලිමේන්තුවට මේ රට හදන්න පුළුවන් සිස්ටම් එකක් ගන්න දෙන්න පුළුවන් සිස්ටම් එකක් අනුව රට වැඩ කරවන්න පුළුවන් ඒක කරන්න පුළුවන් ඒක සඳහා අවශ්‍ය ඒ කණ්ඩායම සහ ඒ අවශ්‍ය ශක්තිය තමයි අපි ඔබෙන් ඉල්ලන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණය හරහා. එතකොට 2014 නොවැම්බර් 14 කියන ඒ පාර්ලිමේන්තු මැතිවරණයත් අපි සැප්තැම්බර් මාසේ ආරම්භ කරපු ඒ පරිවර්තනීය ගමනේ ඉතාමත්ම වැදගත් සංදිස්ථානයක්. ඉතින් ඒ නිසා අපි ඔබට යෝජනා කරන්නේ මේ වෙලාවේ අර අපි සියලු දෙනා තුලම බහුතරයක් ජනතාව තුල නිකන් බර අඩු වුණා වගේ පොඩි හැඟීමක් නැතුව නෙවෙයි. එහෙම එකක් ඇවිල්ලා තියෙනවා සමාජය තුල. ඒක හරි. ඒක ඒක ඒ ඒ ජයග්‍රහණයත් එක්ක මට මේ ළඟදී තියාලුවෙක් හම් වෙලා කිව්වා නිකන් මිනිස්සු වෙනදාට වඩා රිලැක්ස් කියලා. තව එක්කෙනෙක් මට කිව්වා හේතුව නම් දන්නේ මේ දවස්වල හොඳට නිින්ද යනවා කිව්වා රෑට. ඉතින් ඒවා හොඳ දේවල්. එහෙම සමාජයක් නේ අපි හොයන්නේ නේද? හැමතිස්සෙම නිකම් බයෙන් සැකෙන් විශ්වාසයක් නැතුව ජීවත් වෙන සමාජයක් වෙනුවට රට පාලනය කරන එක මහජන නියෝජිතයන්ට බාර දීලා පුරවැසියාගේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. රැයට හොඳට නිින්ද යන්න ඕනේ. තුන් වේල හොඳට කන්න ඕනේ. අපේ පවුල අපේ යාළුව සමග අපිට කාලය ගත කරන්න පුළුවන් වෙන්න ඕනේ. නේ? අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ඒ අරමුණ කරා තමයි අපි මේ යන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසාම අපිට හිතෙන්න පුළුවන් දැන් වැඩේ හරි ගොඩ. හැබැයි අපි හිතනවා අපිට තව තීරණාත්මක වැඩක් කරන්න තියෙනවා. විධායකය ජනතාවාදී විධායකයක් බවට පත් කළා. ජනතාව වෙතට එක හරවපු විදියටම පාර්ලිමේන්තුවත් ජනතාවාදී පාර්ලිමේන්තුවක් ජනතාව පැත්තට අපි හරව ගන්න ඕනේ. ඒ නිසා අපි ඔබට යෝජනා කරන්නේ ඔබ මේ ජයග්‍රහණය මේ රට ලබා ගත්තේ පක්ෂයක් නිසා නෙවෙයි. එහෙම නැත්නම් පුද්ගලයෙක්ගේ තනි දක්ෂතාවය නිසා නෙවෙයි. අනුර සහෝදරයා අපිට නිතර මතක් කරන දෙයක් ඔබ මැජික්කාරයෙක් නෙවෙයි. මේක තනි ගමනක් නෙවෙයි කියලා. මේක සාමූහික වැඩක්. මේක ජාතික පුනරුදයක් හරහා අපි කරගන්න ඕන පරිවර්තනයක්. ඒ පුනරුදය කරා අපි ක්‍රමානුකූලව සැලසුමක් ඇතුව අපි පියනගමින් ඉන්නේ. මේක අතාරින්න පුළුවන් වෙලාවක් නෙවෙයි. මේ වෙලාව තමයි අපි මේක තවදුරටත් රැකගන්නත් මේකේ ඊළඟ අදියර ලබා ගන්නත් අපි සියලු දෙනා ඉතාමත්ම අවධානයෙන් ඉතාමත්ම අරමුණු සහගතව මේ ව්‍යාපාරය සමග සිට ගන්න ඕන වෙලාවක්. අනුර සහෝදරයා ජනාධිපති වෙච්ච ඒ ජයග්‍රහණය ලබා ගන්න ඔබ විශාල වශයෙන් මෙතන ඉන්න බොහෝ දෙනෙක් මම හිතන්නේ විශාල කැපවීමක් කරා තමන්ගේ වැඩක් හැටියට ඒක බාර අරගෙන ඔබට පුළුවන් විදියට ඡන්ද හරවන්න මැදිහත් වුණා. රට තුල මේ ආකල්පමය වෙනසක් ඇති කරන්න අපේ ජාතික ජන බලවේගයේ මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් විශ්වාසයක් ගොඩනගන්න මහන්සියක් වුණා. දැන් හෙම්බත් වෙලත් ඇති. අමාරුයි මේ විදියට දිගටම ගෙනියන්නත් බෑ. කැන්වසින් යනවා කියලා සමහර වෙලාවට මට ඊයේ පටලගර සහෝදරයා මේ කෝට්ටේ පැත්තේ අපේ එක සහෝදරයෙක් කිව්වා දැන් කැන්වසින් යනකොට කියනවලු දැන් නම් ඇති අපි දන්නව කාටද ඡන්දෙ දෙන්න ඕනේ කියලා. ආයි තෙන්න ඕනේ නැහැ කිව්වලු. ඉතින් එහෙම වෙන්න පුළුවන්. මේ මිනිස්සු තීරණයක් අරගෙන ඉන්නේ. නමුත් අපි ඒක මොන මොහොතකවත් කිසිම මොහොතකවත් සැහැල්ලුවට ගත යුතු අවස්ථාවක් නෙවෙයි තාම. අර අපි මොකද්ද කියන්නේ ටේක් ෆෝ ග්‍රාන්ටඩ්
නේද ජයග්‍රහණය හරි දැන් ඔක්කොම හරි වගේ කියන තැනකට අපි එන්න හොඳ නැහැ මොකෝ මෙතන අපි මේක පත් කරගන්නකම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් පත් කරගෙන ඒ පරිවර්තනයට අවශ්‍ය ශක්තිය පාර්ලිමේන්තුව තුලත් නිර්මාණය කරනකම් අපි මේක මේ වෙනුවෙන් අපි ඉදිරිපත් වෙන්න වෙනවා ගම ගොඩ සිදා දියේ කවුරුත් පාහැ ඕන දෙයක් අරගන්නයි විකුණන්නයි සෙට් වෙන්න දසත මාකට් ටෙල් කේකට නැති දෙයක් නැති තැනක් දසත සසාරා විශ්වාසී සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න